ආයුබෝවන් අද දවසේ අපි කතා කරන්නේ උද්‍යාන අලංකරණයේදී ඔයාලා කවුරුත් ගෙදරක සිටව ගන්න ආස ඒ කියන්නේ උද්‍යානයක සිටව ගන්න ඉතාමත් කැමති නමුත් අපිට පහසුවෙන් හදා ගන්න බැරි ඒ කියන්නේ විශේෂයෙන්ම අතු පැල කරලා හෝ බීජ මගින් හෝ පැල සකස් කර ගැනීම ඉතාම අපහසු ඉතාමත් අලංකාර සහ හැමෝම ආකර්ෂණීය වෙන මල් වර්ගයක් ගැන මේ ඇවිල්ලා බහුමානියා ඔයාලා දැකලා ඇති මම ඔතෙන්ට දාන්න වීඩියෝ කොටසක් හරි රූප ඡායාරූපයක් හරි අද දිනේ මේ වැලේ මල් නැහැ වැලක් විදියටයි සකස් වීම සිදු වෙන්නේ ඔයාලා දැකලා ඇති තැඹිලි පාට මල් එන්නේ වැල පිරෙන්න ඉතාමත් ලස්සනට අලංකාරවත් මල් සැකසීම සිදු වෙනවා මෙන්න මේ ශාකයේ ඉතින් අද දිනේ අපි කතා කරන්නේ ඔයාලා හැමෝම ආස නමුත් අතු පැල කරගන්න හරි බීජ පැල කරලා හරි නව පැල ලබා ගන්න අමාරු මේ ශාකයේ කොහොමද නව පැල ඉතාමත් සාර්ථකම විදිහට ලබා ගැනීම සිදු කරන්න කියලයි සාමාන්‍යයෙන් ගත්තාම අපිට අතු පැල කරලා අලුත් පැල ගන්න මේකේ අමාරුයි මොකද අතු පැල කෙරුවොත් 120ක්වත් පැල වෙන්නේ නැති තරම් තමයි අතු කැබලි පැල කිරීමෙන් අපිට අර සාර්ථක ප්‍රතිශතයකට යන්න බෑ පැල වුණත් ඒවා ඔරොත්තු දීමේ හැකියාව අඩු නිසා එළියට ගත්තාම මැරිලෑන්ඩ් ඉඩ වැඩි. ඒ වගේම තමයි බීජ මගිනුත් බීජ ඉක්මනින්ම මේ නරක් වීම සිදු වෙනවා තෙල් ගතිය වැඩි මේ බීජවල. ඒක නිසා පැලවීම ගත්තාම ඒකත් අපිට සාර්ථක ක්‍රමයක් විදිහට හඳුන්වලා දෙන්න බෑ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් මේකේ පැල සකස් කර ගැනීමේදී බොහෝ අය භාවිතා කරන ලේසිම සහ හොඳම සහ ඉතාම සාර්ථකම ක්‍රමවේදය තමයි අතු ලේයර් කිරීම. එහෙම නැත්නම් අතු කැබලි අතු බැඳීම විදියටයි හඳුන්වන්නේ අපි එන්නේ ක්‍රමය තමයි මේ සඳහා භාවිතා කරන්නේ අපි අතු බැඳීම ගැන හඳුන්වා දී මේ වීඩියෝ එකක් සහ අතු බැඳීමේ ක්‍රම පිළිබඳව වීඩියෝ කිහිපයක් දාලා තියෙනවා ඔයාලත් ඒවා බලලා නැත්නම් බලන්න එතකොට ඔයාලට හොඳ අවබෝධයක් සහිතව මේ වීඩියෝ එකට එන්න පුළුවන් ඉතින් වැඩි කතා කර කර ඉන්නේ නැතුව කොහොමද අපි මේ අතු බැඳීම සිදු කරගන්නේ කියලා බලලා ඉමු හරි මෙහෙමයි දැන් වැඩි විස්තර කරන්න ඕනේ නැහැ මොකද වීඩියෝ එකට වැඩි කාලයක් එකතු වීමයි ඒකෙන් වෙන්නේ ඉතින් අපි මේ තෝරගත්තු අත මෙන්න මේ අත තමයි තෝරගෙන තියෙන්නේ ඉතින් සාමාන්‍යයෙන් ගත්තාම මේක මේ වදුලට හැදිච්ච මල් පැලයක් වුණත් මේක වදුලට හැදිච්ච අත්තක් නෙමේ හොඳින් හිරුවෙලිය ලැබෙන මේ කොළ වලින් හොඳින් ප්‍රභා සංශ්ලේෂණය කරන හිරුවෙලියට නිරාකරණය වෙච්ච ඒ වගේම ලෙඩ රෝග වලට භාජනය වෙලා නැති හොඳ වර්ධනයක් පෙන්눔 කරන හොඳම තත්ත්වයේ අත්තක් ඒ වගේම තමයි අපි ගත්තු මෞෂාගයත් කිසිදු රෝගකාරක किसुदेकट भाजन वेला नै भाजन वेला नह इतम निरोगी शाकयाक बिम सिटवेलतीन शाकयाक इतिन दे मेन मेहमाय अभी मे लेरक दांड यदा गण अभी मीट खालीनुद लेयर वीडियो कर्लतीन वाला वीडियो बलांड इवागेम अभी लेयर गिरी में पीबंद पूर्ण हंधुना दी मे वीडियो कदालतीन सीएल मकान इतम पेहदिली अट ये वीडियो का अनिवार्य में बलांड मे वीडियो का बलांड खाली एक नवतात्मत करवा ඉතින් මෙහෙමයි හරි දැන් අපි මේ යොදාගන්නේ මෙන්න මේ ස්ථානයේ වගේ තමයි අපි ලේයර් එක දාගන්නේ මෙන්න මේ විදිහට ඒ හරිය තියෙන කොළ ටික පොඩ්ඩක් කපලා ඉවත් කර ගැනීම මුලින්ම සිදු කරනවා මොකද නැත්නම් අපිට ලේයර් එක හරියට දාගන්න බැහැ ඒකට බාධා වෙන නිසා ඉතින් මෙන්න මේ විදිහට කපලා ඉවත් කරගෙන ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට මේකේ පොතු වලයන් දෙකක් එහෙම නැත්නම් මෙන්න මෙහෙම පොතු වලයක් ඉවත් කර ගැනීම मेन मे विधि पोत वटे वलयान देगा सलकुन करला पोतु वलया किवत कर गणीम तमाय अभी मुलिन्म सिधुकण अत्र तीन एगेन अपे मे लेयर कट बाधवेन विधिट पीहिटला सह कोल इवत कर पास अभी मेन मे विधिट पोतु वल इवत कर गणीम सिधुकण वा मे पोतु वल इवत कर गणीमे दीत पटक वलट हाणी नोवेन विधिट एक दी मेहम मेके कपाणे अतम अभी दंडम शाके मम्मे कथा मीट कलिन अभी मे लेयर वीडियो कीलतीन वा बलपुन दिखेन इतम पेहदील मेक तेरू गंड पुलवेन विधिट पोड सरल मत किरीम सिधुकर्ण वेडिकाल गण नेतु अभी दंडवा मेहम दी दाकेकन वा ප්ලොයම පටකේ කියලා කොටසක් තියෙනවා ඒ වගේම ශෛලම් පටකේ කියලා කොටසක් තියෙනවා ඉතින් මේ පටක වලින් තමයි ආහාර සහ ජලය පරිවහණය කරන්නේ ජලය පරිවහණය කරන්නේ ශෛලම් පටකයෙන් ශෛලම් පටකේ තියෙන්නේ මේ අත්තේ ඇතුළත ඒ කියන්නේ අරටුවට ආසන්නේ එහෙම නැත්නම් අරටුවේ තමයි ශෛලම් පටකේ තියෙන්නේ එතකොට ප්ලොයම පටකේ තමයි පිටින් තියෙන්නේ ප්ලොයම් පටකෙන් කරන්නේ ආහාර පරිවහණය කිරීම. ඒ කියන්නේ දැන් අපි දන්නවා ඕනෑම මේ ප්‍රභා සංශ්ලේෂණය කරන අත්තකින් ආහාර නිපදවීම සිදු කරනවා. ඉතින් මේ අත්තෙත් මේ කොළවලින් මෙහෙම ආහාර නිපදවීම සිදු කරනවා. ඒ නිපදවන ආහාර මෙන්න මේ විදිහට මෙහෙම කඳ දිගේ ඇවිල්ලා ඉවරලා ශාකයේ හැමතැනටම පරිවහණය කිරීම තමයි මේ ප්ලොයම පටකෙන් සිදු කරන්නේ. ඉතින්
අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ ශෛලම පටකයට එහෙම නැත්නම් මේ අත්තේ ජල සැපයීමට කිසිදු හානියක් නොකර මෙන්න මේ ප්ලෝයම පටකය සහ පොත්ත ඉවත් කිරීම සිදු කරන්නේ මේ මෙතනදී අපි මෙන්න මේ විදිහට කැපුමක් දාලා පොතු වලයක් ඉවත් කරනවා කියලා කරන්නේ ප්ලෝයම පටකය සහ මේකේ පොත්ත ඉවත් කිරීමයි සිදු කරන්නේ මේ ප්ලෝයම පටකය අපි ඉවත් කරුවෙන් පස්සේ මේ නිපද වෙන ආහාරවලට මෙහෙම ඇවිල්ලා ඉවර වෙලා මෙතනින් එහාට යන්න බෑ මෙතන બ્લોක් එකක් ඇති වෙනවා બ્લોක් එක ඇති වුණාගෙන් පස්සේ අතට නිසි පරිදි වර්ධනය වෙන්න බැරි නිසා එයා නව පැලයක් විදිහට වර්ධනය වීමයි වෙන්නේ ඒකත් මම ඉතාල කෙටියෙන් පැහැදිලි කරන්නම් ඒක පැහැදිලි කරන්න කලින් දැන් අපි මේ කැපුම යොදාගත්තනේ කැපුම යොදාගද්දී පටකවලට හානි නොවන විදිහට ඉතා සියුම්ව කැපෙන මේ වගේ බ්ලේඩ් තලයක් භාවිත කරලා මම මේක කරන්නේ ඔයාලට පුරුවන් ලේයර් කරන්න ගන්න උපකරණ තියෙනවා විශේෂිත උපකරණ ඒ උපකරණයක් උනත් භාවිත කරන්න ඒ වගේමයි ඉතාම සරලව මේ වගේ ලොකු යෙදමක් ගන්න නැතුව පහසු වෙනුත් මේ වගේ උපකරණ යොදාගෙනත් කරගන්න පුළුවන් අපි මෙන්න මෙහෙම කැපුම දාගත්ත පටකවලට හානි නොවන විදිහට අතින් අල්ලන්න කරන්න යන්න හොඳ නැහැ මොකද මේ ස්ථානයේ විසබීජ නම්මනයි යන්න පුළුවන් අන්න ඒක නිසා ඊට පස්සේ අපි කරන්නේ දැන් අපි දන්නවා මෙන්න මේ ශාකේ එහෙම නැත්නම් මේ මල් ගහේ සාමාන්‍යයෙන් අතු පැලවෙනවා ගොඩාක්ම අඩුයි ඒ කියන්නේ මුල් අදින්න තියෙන සම්භාවිතාවය එහෙම නැත්නම් අපි අත්තක් පැලගෙරුවොත් මේ විදිහට ලේයර් එකක් දැම්මත් මේක ගොඩක් මුල් අදින්න කැමැති ගහක් නෙමෙයි ඇත්තෙම අපි ලේයර් දාන්නේ මුල් අදින්න ටිකක් අමාරු ගස් වලටමනේ ඉතින් මේක ටිකක් අර මුල් අදින්න අකමැති ගහක් නිසා අපි මේකට કૃතිම මුල් ඇද්දවීමේ හෝමෝන එකක් භාවිත කරනවා සාමාන්‍යයෙන් මුල් අදින්න ගොඩක් කැමැත්තක් තියෙන ඒ කියන්නේ ඉක්මනින් මුල් අදින ගහකට වගේ නම් අපි අත්තක් පැල කරද්දී ලේයර් එකක් දාද්දී මේ විදිහට මේ કૃතිම මුල් ඇද්දවීමේ හෝමෝන එකක් භාවිත කරන්නේ නැහැ නමුත් මේකේ මුල් ඇද්දවන්න චුට්ටක් අමාරු නිසා අපි કૃතිම මුල් ඇද්දවීමේ හෝමෝන එකක් භාවිත කරනවා ඒ විදිහට භාවිත කරලා මෙතන ඉක්මනින්ම ආලේප කර ගැනීම සිදු කරනවා ආලේප කරලා අපි ලේයර් එකට අවශ්‍ය කරන පස් ටිකක් තියලා බැඳගෙනම ඊට පස්සේ මම ඉතුරු ටික පැහැදිලි කරන්නම් ඉතින් මේ සඳහා ගන්න કૃතිම මුල් ඇද්දීමේ හෝමෝනත් වියළඳපොළේ විවිධ සංනාමය නාම යටතේ තියෙනවා අපිට පුළුවන් ඉතින් ඒ විදිහට තියෙන මුල් ඇද්දීමේ හෝමෝන එකක් අරගෙන මෙන්න මේ විදිහට ආලේප කර ගැනීම සිදු කරන්න. ඉතින් ඇත්තෙන්ම කියන්න ඕන දැන් මේ අත් ගත්තාම අත්තේ මෙන්න මේ ස්ථානයෙන් තමයි මුල් ඇදීම ආරම්භ වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ කැපුම දාලා තියෙන ස්ථානයෙන් තමයි මුල් ඇදීම ආරම්භ වෙන්නේ. අන්න ඒක නිසා ඒ ස්ථානයට අපි ටිකක් හොඳින් වදින විදිහට ගොඩක් ගා ගන්න ඕනේ නැහැ. යන්තම් ගා ගත්තාම ඇති. මොකද අපි හෝමෝනයක් කියද්දී දන්නවා ලොකු ප්‍රමාණ වලින් ඕනේ නැහැ. ඉතා සුවල්ප ප්‍රමාණයකින් තිබ්බහම ප්‍රමාණවත් ඒක හොඳින්ම ක්‍රියාත්මක වෙලා ඉවර වෙලා මේ හෝමෝනයට අදාළ කාර්යය ඉතාම හොඳින් ඉටුකරන සමත් දෙයක් තමයි මේ හෝමෝනය කියන්නේ. ඒක නිසා ගොඩක් ගන්න ඕනේ අන්තම් ගාගත්තහම ප්‍රමාණවත්. අපි මෙන්න මේ විදිහට මේ කාලයප කර ගැනීම සිදු කෙරුවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට පොලිතින් කෑල්ලක් උපයෝගී කරගෙන ඒකට අපි මාධ්‍යයක් මෙතනට තියලා ආවරණය කර ගැනීම ඊට පස්සේ කරන්නේ. දැන් අපි මෙතනදී නම් කොහොබත් ටිකක් තමයි මාධ්‍ය විදිහට යොදාගන්නේ වෙන කිසිදු දෙයක් භාවිත කරන්නේ නැහැ මොකද දැන් මේ අත්ත මෙතන පොඩ්ඩක් තුවාල වෙලා තියෙන්නේ. ඉතින් තුවාල වෙච්ච තැනකට අපි මේ ඔය විවිධ ශුද්ධ ජීවියෝ එහෙම ඉන්න ඒ කියන්නේ කොම්පෝස්ට් වගේ දෙයක් මෙතනට තිබ්බොත් මේ අත්ත තුවාල වෙලා තියෙන තැනින් විස බීජ ආසාදන එහෙම නැත්නම් දිලීර බැක්ටීරියා ඔය විවිධ ශුද්ධ ජීවි ආසාදන යන්න පුළුවන්. එහෙම වුණොත් මේ අත්ත ලෙඩ වෙලා අත්ත මැරිලා යන්න පුළුවන් සමහර අවස්ථාවක් තියෙනවා එහෙම වෙන්න. අන්න ඒක නිසා ඒ අවස්ථාව මගහැරිලා අපිට නිරෝගීව ඉතාම සාර්ථක ලේයර් එකක් ලබා ගන්න ඕන නිසා අපි ප්‍රායෝගිකව අත්දැකලා තියෙන කරුණුත් එක්කලා ගලපලා මෙන්න මේ විදිහට අපි නම් ලේයර් කරද්දී සාමාන්‍යයෙන් යොදාගන්නේ කොහොබත්ම තමයි මේකේ මාධ්‍ය විදිහට සමහරක් ශාක තියෙනවා ඒ ශාක වලට නම් ඕනෑම මාධ්‍යයක් ඔරොත්තු දෙනවා මේ වගේ ටිකක් මුල් ඇද්දවීම අමාරු ශාක වලට ගද්දී සාමාන්‍යයෙන් අපි ගන්නේ ටිකක් මේ වගේ මාධ්‍යයක් එහෙම නැත්නම් ජීවාණුහරණය කරපු මාධ්‍යයක් වුණත් ගොඩක් හොඳයි මේ ඒ කියන්නේ වටිනාකමින් වැඩි පැලයක් මෙහෙම ලේයර් කරනවා නම් මේ වගේ මුල් ඇද්දවීම අමාරු පැලයක් ලේයර් කරනවා නම් අනිවාර්යයෙන්ම අපි ටිකක් අවධානයක් දීලා මේ වගේ හොඳ මාධ්‍යයක් තමයි යොදාගන්නේ අර නිකන් තියෙන පස්සනම් මනන් දාලා ඉවරලා අත් ලේයර් කරගන්නේ නැහැ ඉතින් අපි ඊට පස්සේ මෙන්න මෙහෙම මාධ්‍යෙන් ආවරණය කරලා මේක හෙලවෙන්නේ නැතුව ඒ කියන්නේ මේ ලේයර් එකක් කරනවා කියලා මේක අපි මෙහෙම එහෙට මෙහෙට හොල්ලද්දී හෙල්ලෙන විදිහට බැඳගෙන බෑ හොඳින් මේක නොසෙල්ලෙන විදිහට මෙන්න මෙහෙම තදින් මෙන්න මෙහෙම නූලක් භාවිත කරලා ගැට ගැසා ගැනීමයි සිදු කරන්නේ හරි දැන් අපි මූලිකවම මෙන්න මේ විදිහට ලේයර් එක කරගෙන ඉවරයි
ඇත්තෙම දැන් තව චූටි දෙයක් කියන්න තියෙනවනේ අපි ඉතා ඉක්මනින් කරගන්න ඕන මම මේ විස්තර කරන්න ගිය හින්දායි චුට්ටක් මේ වෙලා ගිය වැඩියෙන් දැන් මෙන්න මෙහෙමයි අපි දැන් ලේයර් එක කරගන්න විදිය නිවැරදි ක්‍රියාපටිපාටි අනුව සියලුම විස්තර ඔයාලට කිව්වා ඉතින් දැන් මම අර කතාවක් කිව්වනේ මෙන්න මෙහෙම මෙයාලා ඇවිල්ලා මේ කොළවලින් නිපදවනවා ආහාර මේ නිපදවන ආහාර මෙන්න මෙහෙම ඇවිල්ලා මේක දිගේ මෙන්න මෙතෙන්ට එනවා අර අපි කැපුමක් දැම්ම ස්ථානේ මතකයිනේ අන්නේ ස්ථානේ මුල්ලා දින්නේ ඇයි කියලා මං කිව්වේ නෑ ඒකයි දැන් කියන්න යන්නේ එතනින් මුල්ලා දින්නේ දැන් මේ නිපදවන ආහාර ඇවිල්ලා ඉවර වෙලා මේක එන්නේ ප්ලෝයම පටකේ දිගේනේ ඒ කියන්නේ මේ පොත්තත් එක්කලා පිටින් තියෙන පටකේ දිගේ ඇවිල්ලා අතන හිර වෙනවා මොකද එතනින් මෙහාට එන්න බෑනේ මෙතනින් අපි බ්ලොක් ඒ කියන්නේ කැපුමක් දාලා පටක අයින් කරලානේ තියෙන්නේ පොතු වලයක් මෙතනින් මෙහාට එන්න බැරි නිසා මෙන්න මෙතන ඇවිල්ලා මේක හිර වුණාම එතන තියෙන සෛල ඉදිමීමකට ලක් වෙනවා මොකද අර හැදෙන ආහාර ඇවිල්ලා එතන ලෝඩ් වෙලා ඉදිමෙනවා ඉතින් ඉදිමුණාගෙන් පස්සේ ඒ ඉදිමීමත් එක්කලා එතන පොඩි සෛල පොකුරක් වර්ධනය වීම සිදු වෙනවා සෛල පොකුරත් එක්කලම ඉතින් එතන පොත්තයි අර පටකයි ඉදිමීමකට ලක් වෙලා එතන සෛල පොකුරක් හැදෙනවා අන්නේ හැදෙන සෛල පොකුරට පුළුවන් වෙනත් සෛලයක් බවට ඕනෑම සෛලයක් බවට විභේදනය වෙන්න සහ විභාජනය වෙන්න ඉතින් ඊට පස්සේ දැන් මේ අත් උනත් කල්පනා කරනවා දැන් මට ඒ කියන්නේ දැන් මෙයාට ඕන කරන ජලය ලැබෙනවා මේකේ අපේ සෛලම් පටකේට කිසිදු හානියක් කරන්නේ නැහැනේ ජලය ලැබුණට මෙයා මේ නිපදවන ආහාර ප්ලෝයම පටකේ දිගේ එහාට යවන්න බෑ ඒ වගේම තමයි මෙයාට ඕන කරන සියලුම පෝෂක ජලය ඔස්සේ ලැබෙන්නේ නැහැ මෙයාට සමහරක් වෙලාවට මේ අත්මගින් නිපදව ගන්න නැති දේවල් මේ ශාකයේ මගින් ලබා ගැනීම සිදු කරනවා ඒවා ආහාර විදිහටත් ලබා ගන්න පුළුවන්නේ අන්න ඒව නැති නිසා මෙයා තීරණය කරනවා මෙයාට මෙහෙම හිටියොත් වර්ධනයකට වෙලා වර්ධනය වෙලා හොඳින් නිරෝගීව නඩත්තු වෙන්න බෑ අන්න ඒක නිසා මෙයා හිතනවා මම අලුත් ශාකයක් විදිහට වර්ධනය වීම සිදු වුණොත් මට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ ඒ කියන්නේ මට ඒ කියන්නේ මට දැන් කරන්න තියෙන හොඳම දේ තමයි මම මේ පරිසරයට අනුගත වෙලා නව ශාකයක් විදිහට මූල පද්ධතියක් වර්ධනය කරගත්තොත් මට මේ ගැටලු ඇති වෙන්නේ නැහැ මටත් ස්ථාවර වෙන්න පුළුවන් කියන හැඟීම යටතේ මෙයා තීරණය කරනවා අර අපි ඉස්සෙල්ලා කිව්වේ මෙතන ඉදිමිච්ච තැන සෛල පොකුරක් වර්ධනය වෙනවා කියලා එයාලට ඕනෑම සෛලයක් බවට විභාජනය වෙන්නයි විභේදනය වෙන්නයි පුළුවන් කිව්වනේ ඊට පස්සේ ඒ සෛල වලින් මුලක් හට ගැනීම සිදු වෙනවා ඒ කියන්නේ මුලකට අවශ්‍ය සෛල විදිහට ඒ සෛල පොකුරෙන් මුලක් හට ගැනීම සිදු වෙනවා ඊට පස්සේ අන්න ඒ මුල හරහා එයාට අවශ්‍ය කරන අනෙකුත් පෝෂණ එයා ලබා ගැනීම සිදු කරනවා ඉතින් ඒ විදිහට තමයි මෙතන මුල හට ගැනීම සිදු වෙන්නේ මුල හටගන්නේ අපි කැපුම දැම්ම මෙන්න මෙතනයි මෙතනයිනේ කැපුම දාලා තියෙන්නේ මෙන්න මේ පැත්තෙන් මොකද මෙතනින්නේ අර සෛල පොකුර ඇවිල්ලා මුල හට ගැනීම සිදුවන්නේ අන්න ඒ නිසායි අපි ඒ ස්ථානය හොඳින්ම ආවරණය වෙන විදිහට අර හෝමෝන භාවිතා කරද්දී හෝමෝන එක භාවිතා කරුවේ දැන් අපි මේ විදිහට ලේයර් එක සිදු කරගෙන ඉවරයි ඊට පස්සේ අපි දන්නවා සාමාන්‍යයෙන් මුලක් උනත් වර්ධනය වෙන්න ලොකු කැමැත්තක් දක්වනවා ටිකක් අඳුරු ආලෝකයේදී අන්න ඒක නිසා ඒ කියන්නේ අඳුරේදී මුලක් වර්ධනයට දක්වන උත්තේජනය වැඩි අන්න ඒක නිසා අපි මේකට අඳුරු වටවිටාවක් සැලසෙන විදිහට පොඩි කළු පොලිතින් කෑල්ලකින් මේක ආවරණය කරලා ගැටගසා ගැනීම සිදු කරනවා ඉතාම සරල මූලධර්මයක් ඒකත් අපි ඊට පස්සේ මෙන්න මේ විදිහට පොඩි පොලිතින්යක් භාවිතා කරලා මෙන්න මේ ආකාරයෙන් ගැටගසා ගැනීමයි සිදු කරන්නේ මෙහෙම ගැටගසා ගත්තේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ මෙහෙම ගැටගසා ගත්තාම මේකෙන් ඉක්මනින්ම අපිට මුලක් ලබා ගැනීමේ හැකියාව. ඒ කියන්නේ මුලා දින්න ගත වෙන කාලය අඩු කරගෙන ඉතා ඉක්මනින් හොඳ මූල පද්ධතියක් සහිත ශාකයක් ලබා ගන්න පුළුවන් වෙනවා. අන්න ඒක නිසා අපි මේ විදිහට ආවරණය කර ගැනීම සිදු කරන්නේ. ඔන්න අපි ලේයර් එක සකස් කරගෙන දැන් සියලුම වැඩ ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේක හොඳින් වර්ධනය වෙන්න තියලා මේකේ වර්ධනයත් එක්කලා මුල ඇදුනගෙන් පස්සේ මේක කපලා වෙන් කරගෙන නව බඳුනක සිටවා ගැනීම තමයි සිදු කරන්න තියෙන්නේ. දැන් අපි මේ විදිහට ලේයර් එක සිදු කරගත්තාන් පස්සේ සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය ශාකයක ලේයර් එකක් කරගත්තාම දින 45ක් වගේ ආසන්න කාලයක් වෙද්දී අපිට නව පැලයක් විදිහට මුල් ඇදලා තියෙනවා දැක බලා ගන්න පුළුවන්. එතකොට අපිට ලේයර් එක ගාවින් වෙන් කරගෙන පැලයක් විදිහට සිටවා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් මේ බහුමානියාවල ටිකක් වැඩියෙන් කල් ගන්නවා. මෙයා මුල් අදින්න ටිකක් හොරයි. සාමාන්‍යයෙන් මාස එකමාරකට වැඩියෙන් අඩුම මාස දෙකක්වත්
වගේ කාලයක් සාමාන්‍යයෙන් සමහරක් අවස්ථා තියෙනවා. ඒ කියන්නේ අපි හොඳ නිරෝගී හොඳින් වර්ධනය වෙන මුලදීමට අර යෝග්‍ය තත්ත්වයේ පසු වෙන අත්තක් නම් අපි ලේයර් කරලා තියෙන්නේ. අපිට දින 45 වෙනුත් ලේයර් එකෙන් අලුත් පැලයක් ගන්න පුළුවන් මුලද්දගෙන් පස්සේ. සාමාන්‍යයෙන් දින 60ක් වගේ යද්දි, ඒ කියන්නේ මාස 2ක් වගේ යද්දි අපිට මේකෙන් මුලද්දගෙන් පස්සේ බලලා ඉවර වෙලා අත්ත වෙන් කරගෙන පැලයක් විදිහට සිටුවා ගැනීම සිදු කරන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ විදිහට ලේයර් කර ගැනීම සිදු කෙරුවා. ඊට පස්සේ අපිට ආසන්න වශයෙන් මාස 2ක් විතර ගියාම මේකෙන් අත්ත පැලේ මුල්ලැද්දගෙන් පස්සේ කපල වෙන් කරගෙන සිටුවා ගැනීම සිදු කරන්න පුළුවන්. අපි සිටව ගද්දි මාධ්‍ය විදිහට සාමාන්‍ය හොඳ මාධ්‍යයක් භාවිත කරන්න පුළුවන්. ඊට අමතරව කරුණු විදිහට අපිට කියන්න තියෙන්නේ දැන් අපි සිටවලා දවසක් දෙකක් වගේ යනකම් දවස් 4ක් 5ක් වගේ යනකම් අපි සෙවන සයිති ස්ථානයකින් තමයි තියන්නේ. ඒ තියලා ඊට පස්සේ හොඳින් හිරු එළිය සහ ඒ කියන්නේ අවශ්‍ය කරන තත්ත්ව ලැබෙන විදිහට දැන් මේක නම් හොඳටම හිරු එළිය දින තැනක තියෙන්නේ. පැලේ ටිකක් ශවි ශක්තිමත් වෙනකම් සාමාන්‍ය හිරු එළියක තියන්න. ඊට පස්සේ පැලේ ටිකක් දඩිපඩි ගහලා හැදෙන්න ගත්තාන් පස්සේ හොඳින් හිරු එළිය ලැබෙන හොඳට ඉඩකඩ තියෙන තැනකින් තියලා හොඳින් ආලෝකය හිරු එළිය ලබා දීලා ජලය හොඳින් සම්පාදනය කරලා අපිට පොහොර ලබා දීමෙන් හොඳ වර්ධනයක් සහිත වැලක් ලබාගෙන උද්‍යානයකට ඉතාමත් යෝග්‍ය ගෙදරකට නිවසකට ඉතාමත් ලස්සන මේ බහුමානීය වැලක් හොඳින් වර්ධනය කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ බව සිහිපත් කරමින්ම අපි වීඩියෝ එක ඉවර කරනවා. ඒ කියන්නේ වීඩියෝ එක නිමා කරනවා මෙතනින් මේ වීඩියෝ එක. වීඩියෝ එකත් එක්කලා එකතු වෙච්ච ඔයාලා ඔක්කොටම ස්තුතියි. ඉතින් මේ අතු බැඳීමේ ක්‍රමය ප්‍රායෝගිකව ඔයාලට අනිත් ශාකවල, ඒ කියන්නේ අතු මගින් පැල ලබා ගන්න අමාරු අනෙක් ශාකවලටත් හොඳින්ම භාවිතා කරන්න පුළුවන්. ඒකත් මතක් කරමින් නැවත චුට්ටක් මතක් කරනවා. ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට අපි අලුතෙන් වීඩියෝ එකක් දැම්මම ඔයාලට notification එකක් එනවා. එතකොට ඔයාලටත් පුළුවන් ඒ වීඩියෝස් බලලා ඒ වීඩියෝ වල තියෙන කරුණු ඔයාලටත් ඔයාලගේ වගාවට ඔයාලගේ ගෙවත්තට ආදේශ කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ බව කියමින් අපි වීඩියෝ එක නිමා කරනවා. ස්තුතියි.